ආයි බොවන් සුබ දවසක්. අදත් තුන්කල් යෝටීවි අපි වටිනා වැඩසටහනක් අරගෙන වටිනා දවසක ඔබව හමු වෙන්නට කියලා හිතුවා. අද ලෝකයේට සාමී පණිවිඩයේ බෙදපු ජේසුතුමන්ගේ උපත සිහිගන්වන නත්තල් දවස. බුදු බැති අපගෙන් කිතු මිතුරන් වේත සුවඳව සදමින් ගත සිත සැනසුම් තුන්කල් ටීවි චැනලය ඔස්සේ ඔබ වෙනුවෙනි මේ නත්තල් සුපෑතුම. කිතුනු හිතවතුන් ලෝකේ පුරාම අසිරිමත් නත්තල සමරමින් සිටිනවා. බෞද්ධ අපි නැවත නැවතත් කිතුනු හිතවතුන්ට සුබ නත්තලක් වේවා කියලා ඉතින් සිතින් ප්‍රාර්ථනා කරන ගමන් අපි හිතුවා නත්තල ගැන ටිකක් අද කතා කරන්න ඕන කියලා. ඔබටත් ආරාධනා කරනවා නත්තලේ අසිරිමත් සිදුවීම් ගැන දැන කියා ගන්න, නත්තලේ අසිරිමත් සිදුවීම් දැක ගන්න අපිත් සමගින් මේ වැඩසටහනත් එක්ක එකතු වෙන්නට කියලා. පුංචිල්ලි මුකුත් කරනවා පල්ලෙහා තියෙන රතුපාට පටනකින් තවමත් ඔබ අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියන්න. එහෙමනම් අපි යමු අද වීඩියෝ එකට. අද අපි කතා කරන්නේ තුන්කල් නත්තල් ගැන. තල් උත්සවය කියන්නේ කිතුනු බැතිමතුන් විසින් පමණක් නොව ලෝකේ පුරා වෙනත් ආගම්වල ප්‍රජාව විසින්ද විශ්වීය සංස්කෘතික උත්සවයක් ලෙස සමරනු ලබනවා. මොකද මෙය මුළු ලෝකයේම සමරන උත්සවයක්. නත්තල කියන්නේ කතෝලික ආගමේන ශාස්ත්‍රවරයාණන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සමරන මහෝත්සවය. මෙසායා හෙවත් තෝරාගත් තැනැත්තා කියන නමින් හැඳින්වෙන ජේසුස් වහන්සේ මරියා කියන කන්‍යාවගෙන් උපත ලැබූ බව කිතුනු බැතිමතුන්ගේ විශ්වාසය. මෙම අසිරිමත් නත්තල ගැන ශුද්ධ වූ බයිබලයේ ලුක් සහ මතෙව් කියන කතුවරුන් දෙදෙනා සටහන් තබා තිබෙනවා. ජේසු බිලින්දානන් බෙත්ලෙහෙමේදී මරියතුමියට දාව ජුසේතුමාගේ රැකවරණය මැද ඉපදුණු බව බයිබලයේ සඳහන් වෙනවා. නත්තල් දිනය මේ වෙන විට ලෝකේ පුරාම රාජ්‍ය නිවාඩු දිනයක් විදිහට සැලකෙනවා. ලෝකේ පළමු වතාවට නිල වශයෙන් නත්තල් උත්සවයක් පැවැත්වුණේ ඇමරිකාවේ ඇල්බාමා නගරයේදී 1836දී. නත්තල් දිනය රාජ්‍ය නිවාඩු දිනයක් බවට පත් වුණේ 1870දී. 1907 වසරේදී ඇමරිකාවේ ඔක්ලාමා නගරයේදී නත්තල් දිනය නීතිමය වශයෙන් නිවාඩුවක් බවට පත් කරන ලද බව පැවසෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදු වූ නත්තල් කාලය ලෝකවාසී හැම දිනාටම සාමය සතුට ගෙන දෙන ශුද්ධවත් කාලයක් විදිහටයි කතෝලික බැතිමතුන් සලකනු ලබන්නේ. ප්‍රසිද්ධ සම්ප්‍රදායට අනුව ජේසු බෙලින්දානන්ගේ උපත ගවලෙනකදී සිදු වූ බව කියවෙනවා. එහෙත් බයිබලයේ සඳහන් වන විදිහට එය ගව ඔරුවක සිදු වී තිබෙනවා. අදටත් බෙත්ලෙහෙම් නුවර ජේසුස් වහන්සේගේ උපත ලද ස්ථානයේ ඉදි කරලා තිබෙන දේවස්ථානයට පහලින් මේ පිහිටා තිබෙන බව පැවසෙනවා. දේවදූතයෙකු විසින් මෙම ගවලෙන අසල සිටි එඬේරුන් හට ජේසුතුමන්ගේ උපත ගැන පවසා තිබෙන බවත්, ඉන්පසු ඔවුන් බිරිඳු ජේසුතුමන් බැහැදැකීමට ගොස් ඇති බවත්, එතුමන් දුටු පළමු කණ්ඩායමද ඔවුන් බවත් පැවසෙනවා. කිතුනු බැතිමතුන් නත්තල සමරන කාලය තුළ විවිධ ආගමික කටයුතුවල නිරත වෙනවා. කුඩා දරුවන් වගේම වැඩිහිටි කිතුනු ජනතාවත් ක්‍රිස්තුතුමන්ගේ උපත සිහිපත් කෙරෙන නාට්‍ය රඟ දැක්වීම් සහ නත්තල් කැරොල් ගීත ගායනා කිරීම්, දේවස්ථාන හා නිවාස අලංකාර කිරීම් මේ කාලය තුළදී සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම නත්තල් කාලයේ සෑම කිතුනු නිවසකම ජේසුතුමන් නිපදුණු ගවලෙන සහ අදාළ චරිත කලාත්මක ප්‍රතිරූපවලින් නිර්මාණය කරනවා. මේ ප්‍රතිරූප අතර ජේසුතුමන් බැලීමට පැමිණි රජතුන් කට්ටුවට වැදගත් ස්ථානයක් හිමි වෙනවා. ඔවුන් බෙත්ලෙහෙමේ තරුව නමින් හැඳින්වෙන වල්ගාතරුව පසුපස පැමිණ ජේසුතුමන් වෙත රත්තරන්, සුවඳ ලාටු සහ සුවඳ දුම් පුද කර ඇති බව පැවසෙනවා. ඒ වගේම තවත් විවිධ සැරසිලි මේ නත්තල් සමය තුළදී දැක ගන්නට පුළුවන්. ඒ අතර නත්තල් ගසට ප්‍රධාන තැනක් හිමි වෙනවා. 1848දී නත්තල් ගස ජනතාව අතර අපූරු නත්තල් සැරසිල්ලක් විදිහට ජනප්‍රිය වුණා කියලයි අපි අහලා තියෙන්නේ.
එතෙන් සිට නත්තල් ගස ශ්‍රීත ඍතුවේ සීතල රාත්‍රී කාලයේදී පවා ජීවිතය සශ්‍රීක වීම පෙන්වන නිහඬ හඬක් සහ දීප්තිමත් මතකයක් පෙන්වන සලකුණක් ලෙස ලෝකේ පුරා නිවෙස්වල හා නගරවල නත්තලේ පොදු ලාංඡනයක් බවට පත් වී තිබෙනවා. නත්තලේ මුණ ගැහෙන විශේෂ චරිතයක් තමයි නත්තල් සීය කියලා කියන්නේ. අපි අද නත්තලේදී දකින නත්තල් සීයා බිහිවීමට මූලාරම්භය සපයලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 3 සියවසේදී තුර්කියේ මෛරා නගරයේ විසූ ශාන්ත නිකලස්තුමාගේ කරුණාවන්ත බව සහ ත්‍යාගශීලී බව කියලයි අපි අහලා තියෙන්නේ. එතුමා ගැන විවිධ කතාන්දර ප්‍රසිද්ධ වෙලා තියෙනවා. එතුමා ජීවත් වූ ප්‍රදේශයේ සිය ගැහැණු දරුවන් විවාහ කර දීමට මුදල් නොමැතිව අසරණ වූ දිලිඳු මිනිසෙකුට උපකාර කිරීමට ශාන්ත නිකලස්තුමා රන්කාසි මලු 3ක් රාත්‍රියේ 3කදී එම දිලිඳු මිනිසාගේ නිවස තුළට චිමිනිය තුලින් දැමූ බවත් එම මුදලින් දිලිඳු මිනිසා සිය දියණියන් විවාහ කර දුන් බවත් එක ජන ප්‍රවාදයකින් කියවෙනවා. නත්තල් සිරිත් අතර නත්තල් නාට්‍ය රඟ දැක්වීම සුවිශේෂී කාර්යයක්. මීට සියවස් ගණනකට පෙර නත්තල් නාට්‍ය රඟ දැක්වීම ආරම්භ වී තියෙනවා. නත්තල් කාඩ් පතක් සුබ පැතුමක් ලෙස නිකුත් වෙලා තියෙන්නේ 1843. නත්තල් උත්සවයේ දිනයේදී පවුලේ සාමාජිකයන් අතර සහ යහළුවන් නෑදෑයින් අසල්වාසීන් අතර තෑගි හුවමාරු කර ගැනීමද සුවිශේෂ කාර්යයක්. සාමය සතුට සහ ප්‍රේමය නිරූපණය කරන නත්තල් ත්‍යාග අතර අමතක නොවන නත්තල් ත්‍යාග හුවමාරුවක් ඉතිහාසයේ සටහන් වෙනවා. ඒ තමයි ලෝකේ විශාලතම නත්තල් ත්‍යාගය වන රටවල් දෙකක් අතර හුවමාරු වූ ලිබර්ටි ප්‍රතිමාව. 1886 වසරේදී නත්තලට සමගාමීව මෙම ත්‍යාගය ප්‍රංශය විසින් ඇමරිකා එක්සත් ජනපදයට පරිත්‍යාග කරලා තිබෙනවා. රොන් 225ක බරක් සහිත මේ ත්‍යාගය සාමයේ සංකේතයක් විදිහටයි සැලකෙන්නේ. ප්‍රේමය හා සාමය බෙදා ගැනීමේ මංගල්‍ය වන නත්තලේ සැබෑ කිතූපත සිද්ධ වෙන්නේ නිහතමානී ආදරවන්ත සිත් තුළ විතරයි. බුදු අපිත් ප්‍රාර්ථනා කරනවා කිතුනු මිතුරන් ප්‍රමුඛ සමස්ත ලෝකවාසීන්ටම නිරෝගී අසිරිමත් ශ්‍රී සුබ නත්තලක් වේවා කියලා. ගීතිකාව පල්ලියේ පිළිරැවුදී සාමයේ පණිවුඩ ලොවට බෙදයි වාසනාව යුග නෙත පිනවා යන නත්තල් ගස සැනසුමට සුඳයි දේව මිහිරේ මෙදියම වෙන තුරු ලෝවැසි සැමටම සතුට බෙදයි ජේසු බිලින්දා බෙත්ලෙහෙමි ගාව මඩුවේ ඉපදුන දවස අදයි ප්‍රේමය වඩවා බේදය දුරලා සැමසිත් සතුටින් හිනෙහෙවා රෝබිය දුරුවී සුවසෙත ඇතිවී ලූසත බැතියෙන් සැනසේවා ලෝකය හැම තැන කිතු ගොස නන්වන සාමයේ සඳ රැස් පැතිරේවා ජේසු කුමරු දිනු නත්තල් දවසේ සැමටම යහපත සැලසේවා සුදිලේවා නත්තල් ගස වාගෙම හැම දෙනගෙම සිත් සිතදී සැමතම සාමයේ කුමරුන් අපට බෙදා දුන් සාමය වැටහේ වා මුළු ලොවටම බුදු බැති අපගෙන් කිතු මිතුරන් වේත සුවඳව සදමින් ගත සිත සැනසුම්
තුංකල් ටීවී චැනලය ඔස්සේ ඔබ වෙනුවෙනි මේ නත්තල් සුපැතුම. මුළුමහත් ලෝකයා වෙනුවෙන්ම සාමය රැගෙන පැමිණි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන ලක්වාසී ලෝකවාසී සියලුම කිතුුණු බැතිබතුන්ට ලබන්නා වූ මේ නත්තල සතුට සෞභාග්‍ය සපිරි වාසනාවන්ත සුභම සුබ නත්තලක් වේවායි කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ප්‍රවෘත්ති කලාව සතුට ජීවිතය අලුත් ඇසකෙන් තුන්කල් YouTube සබ්ස්ක්‍රයිබ් කරන්න. තුන්කල් YouTube අලුත් වීඩියෝ අප්ලෝඩ් කරපු ගමන් ඔබට දැනගන්න බෙල් සලකුණක් ක්ලික් කරන්න. සුහද ඉල්ලීමක් වීඩියෝ ෂෙයා කරන්න.